එතකොට අපි හඳුනන්නේ රූපේ වේගය නැත්තම් පංච උපාදානස්කන්ධයේ වේගය මතු කරගන්න ආකාරය තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද අපි හඳුනන්නේ? මේමයි මෙතනදි මාත්‍යෝ වේගය තුල හිඳිමින් අපිට කවදාකවත් වේගයක් දක්ින්න බෑ. තේරෙනවද? දැන් වේගය තුල ඉඳිමින් අපිට වේගය දක්ින්න බෑනේ නේද? මොකද වේගය කියන්නේ තෘෂ්ණාවේ ඵලයක්. තේරෙනවද? ඒතකොට වේගය කියන්නේ තෘෂ්ණාවේ ඵලයක් නිසාම මාත්‍යෝ ඒ වේගය තුලින් නිරතුරුවම අපිට සකස් කරලා දෙන්නේ භවයේ උදෙසා සංස්කාරයක්මයි. භවයේ උදෙසා සංස්කාරයක්මයි. එහෙමනම් මාත්‍යෝ යම් දවසක මාත්‍යා වේවා මම වේවා අවේගය තුලින්මයි වේගය මතුකර දකින්න වෙන්නේ. තේරෙනවද? අවේගය තුලින් එතන අවේගය කියන්නේ ධානාගත හිත. තේරෙනවද? ධානාගත හිතක් තුලින්මයි අපිට කවදා හරි වේගයේ අතා ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? මෙන්න මේ අවේගය අපි තුල සකස් කරලා දෙන්නේ කවුද? ලෝකෝත්තර අරෂ්ඨාංගික මාර්ගයේ ඵලය. තේරෙනවද? ලෝකෝත්තර අරෂ්ඨාංගික මාර්ගයේ ඵලය තමයි මේ අවේගය. ඒ කියන්නේ සැබෑ වේගය දැකීමේ අවේගය අපි තුල සකස් කරලා දෙන. ඒ නිසා නිරේතුරුවම එම අර්ථය අපේ ජීවිතයට එකතු කර ගන්න නම් අපි විදර්ශනාත්මක සප්තබොජ්ජංග ධර්මයන් තුලින් තේරෙනවද අපි නිරේතුරුවම අවේගය ඒ කියන්නේ සමාධිගත ධානාගත සිත අපි තුල සකස් කර ගන්න වෙනවා.